ආයුබෝවන් සුපුරුදු තේමාව සුපුරුදු රසවින්දනය සුපුරුදු දැනුමත් එක්ක අදත් රන්මසු වෙන සාකච්ඡා මේ වැඩසටහනේ තවත් පියවරක් ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ අද දවසේ සාකච්ඡාව වර්තමාන සමාජයේ මුල් කරගෙන අපේ අවශ්‍යතාවය මුල් කරගෙන අපි විසින් ගොඩනගා ගත යුතු ජීවන රටාවට පදනම් වෙච්ච මාතෘකාවක් තමයි අද දවසේ අපි රන්මසු වෙන සාකච්ඡාවෙන් ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසාම අද අපි මාතෘකාව කරගත්තේ කුළුබඩු වලින් ස්වයංපෝෂිත ගෙවත්තක මහිමය. කුළුබඩු වලින් ස්වයංපෝෂිත ගෙවත්තක මහිමය පිළිබඳවයි අද අපි රන්මසු වෙනින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වර්තමාන සමාජ රටාව තුළ අපි ජීවන රටාවට අපිට හැකි සියල්ල ගෙවත්ත තුළ වගා කරගන්නවා නම් පවතින ආර්ථික රටාවත් එක්ක ඔබ හොඳින්ම දන්නවා ඒ කොතරම් ඵලදායිද කියන කාරණේ. ඉතින් මේ සියල්ලත් එක්ක අද දවසේ සාකච්ඡාව ගෙන යන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා ඉතා ගෞරවයෙන් අද අප මැදිරියට ආරාධනා කරා රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ කොට්ටාසයේ ව්‍යාප්ත නිලධාරී අතුල ඉන්දික මහත්මයාට. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. අතුල මහත්මයා. අපි කතා කරමු දැන් සාමාන්‍යයෙන් මේ ස්වයංපෝෂිත ගෙවත්ත නැමැති සංකල්පයේ ලාංකීය කෘෂිකාර්මික ජන සමාජයේට නුහුරු දෙයක් නෙවෙයි ඇත්ත කතාව. අතීතයේ ඉඳන්ම ගෙවත්ත කියන එක අපේ සාමාන්‍ය ජීවන රටාවේ අංගයක්. නමුත් වර්තමානයේ වන විට අපි දකිනවා මේ ගෙවත්ත ගැන අලුතෙන් කියලා දෙන්න වෙලා තියෙනවා. අපේ මිනිස්සුන්ටම ආපහු ඒ ගෙවත්ත ගැන පැහැදිලි කරන්න වෙලා තියෙනවා. මේකට හේතුව මොකද්ද? ඇයි මේ ඈත්වීමක් වෙලා තියෙන්නේ අපේ ගෙවත්ත තුළේ? ඕකාශප ඔබ සඳහන් කළා වගේ අතීතයේ අපේ ගෙවත්තක් කිව්වහම අපිට එදිනදා අවශ්‍ය වෙන සියලුම එළවලු ටික, පළතුරු ටික, ඖෂධ ටික, එහෙම නැත්නම් ආහාර භෝග ටික, අලභෝග, මේ හැම එකකම සංකලනයක් තමයි, මිශ්‍ර වෙලා එකතු වෙච්ච එකක් තමයි අපි ගෙවත්තක් කියලා හැඳින්වුවේ. ඉතින් එතෙන්දී අපිට දෛනිකව අවශ්‍ය වෙන දේවල් තිබුණා. ඒ වගේම කන්නේට හැදෙන මේ එළවලු පළතුරු වගේ දේවල් තිබුණා. ඒ හැම දෙයක්ම ගෙවත්ත තුළ වගා කරගෙන තිබුණා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ තිබුණා. ඒ සඳහා අවශ්‍ය කාල වේලාව තිබුණා. ඉතින් ඒ වගේම අතිරික්ත නිෂ්පාදනයක් තිබුණා. අතිරික්ත නිෂ්පාදනය අපි ඒ වැසියෝ විදිහට අනිත් අය එක්ක එක හුවමාරු කරගත්තා. ඒ වගේ ජීවන රටාවක් තමයි තිබුණේ. ඉතින් කාලයත් එක්ක යනකොට නාගරීකරණය වෙනකොට අපේ අර මහගේ කියන තිබිච්ච සංකල්පයෙන් අපි යනකොට ඒ තිබිච්ච මහගේ තිබිච්ච ඉඩමේ තව ගෙවල් දෙකක් තුනක් හැදෙනකොට මේ භෝගවලට වවන්න තිබිච්ච ඉඩකඩ අඩු වුණා. එතකොට ක්‍රමක්‍රමයෙන් අපේ ආහාර සමහර වෙලාවට අලුතෙන් ගෙයක් හදනකොට කොස් ගහ කපනවා, එතන ගෙයක් හදනවා. එතකොට අපේ ආහාර භෝග අඩු වෙනවා. ඒ වගේම කුළුබඩු භෝග වගේ වගා කරලා තිබිච්ච ශේෂ්ත්‍ර අපෙන් ඉවත් වෙන්න ගත්තා. එතකොට ඉඩකඩ සීමා වීමත් එක්ක ඒ වගේම අපි මිනිස්සු කාලයත් එක්කම නාගරීකරණය වෙන්න පටන් ගත්තා. ඒ නාගරීකරණය වීමත් එක්ක අපි පොඩි ගෙවතු වලට සීමා වෙලා තියෙනවා. එතකොට ඒ ගෙවත්තේදී අපේ අවශ්‍යතාවයන් මූලික අවශ්‍යතාවයන් වලට අපි මුල් තැන දීලා අපි ගාව තිබුණා ඖෂධ භෝග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සිසිල් දෙන්න තිබිච්ච අපේ ලොකු ගස්කොලන් ටික වෙන්න පුළුවන්, ඒවා ඉවත් වුණා. ඒකත් එක්ක අපි නාගරීකරණයත් වීමත් එක්ක මේවෙන් ඈත්වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක ස්වභාවිකත්වයෙන් ඈත්වීම තුළ අපිට ලොකු අවාසි තත්ත්වයක් ගෙනහැලා තියෙනවා. විශේෂයෙන්ම බෝනවන රෝගවලට එහෙම අපේ මේ වෙනකොට අපේ ජනතාව විශාල විදිහට පාත්‍ර වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේකේ වැදගත්කම විදිහට සැලකුවොත් එහෙම අපි අනිවාර්යයෙන්ම මේ කොටස් මේ තියෙන සංකීර්ණ ඉඩකඩේ වුණත් වගා කරගෙන කරගන්න අවශ්‍ය වෙනවා. ඒකට හේතුව වෙන්නේ විශේෂයෙන්ම අපිට මේ කුළුබඩු භෝග වගේ දේවල් ගත්තොත් එහෙම ඉතා සුළු ඉඩක වගා කරගන්න පුළුවන්. වගා කරලා අතිරික්ත නිෂ්පාදනයක් තියෙනවා, අපිට ඒවා ලැබි කරගන්න පුළුවන්. ඒ වගේම අපි කතා කරන නාගරීකරණය වීමත් එක්ක, එමත් නැත්නම් අපි කාර්යබහුලත්වයත් එක්ක අපි ස්වභාවික රසකාරක තිබිච්ච දේවල් ඔක්කොම අයින් කරලා අපි කෘත්‍රිම රසකාරක වලට ගිහින් තියෙනවා. ඉතින් අපි ඒහා ඒත් එක්කම අපිට දායදයක් විදිහට විශාල බෝනෝන රෝග සංඛ්‍යාව උරුම වෙලා තියෙනවා. ඉතින් ඒවට පිළියමක් විදිහට අපිට සිද්ධ වෙලා තියෙනවා මේ මේ සංකීර්ණ ගෙවත්ත නැවතත්
අපනයන භෝග එහෙම නැත්නම් කුළුබඩු භෝග එක සංකලනය කරපු ගෙවත්තක් නැවත නිර්මාණය කර ගැනීම. හොඳයි, බොහොම පැහැදිලි. නාගරික ජීවන රටාව එනකොට අර විස්තෘත පෞල් සමාජය වෙනස් වෙලා න්‍යෂ්ටික පෞල් සමාජයකට යනකොට පර්චස් 10-15 ගෙවල් හදා ගන්නකොට තිබ්බ කොස් ගහ කැපෙනවා, තිබ්බ නිමිති පැලේ නැති වෙනවා, තිබ්බ කරාඹු ගහ නැති වෙනවා. ඉතින් මේ නිසා නැවත ගෙවතු සංකල්පය සමාජගත කරන්නට, ඒක නැවත නව්‍යකරණයකින් ආරූඪ කරන්නට සිද්ධ වෙලා තිබෙනවා. හොඳයි, අපි කතා කරමු අතුල මහත්මයා. දැන් බොහෝමයක් ගෙවතු අපි ගැමි සමාජවල හිටපු නිසා අපි දන්නවා බොහෝමයක් ගෙවතුවල අපි දැක්කේ එළවලු භෝග, එහෙම නැත්නම් අර එදිනෙදා ඔබතුමා කලින් කිව්වා වගේ ජීවන රටාවට අවශ්‍ය කරන භෝග. මේන්න මේ භෝග රටාව ඇතුළට කොහොමද කුළුබඩු භෝග එකතු කරන්නේ? දැන් එහෙම ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද අපි ගත්තොත් ගම්මිරිස් වැලක් හදා ගන්නට ඕනේ, කරාඹු ගහක් හදා ගන්නට මේක අතුපතර විහිදෙනවා. එතකොට තියෙන ඉඩකඩ තුළ මේක කළමනාකරණය කරගන්නේ කොහොමද? අවකාශප මං හිතන්නේ ඔබ සඳහන් කළා වගේ බොහොමයක් ගෙවතු කිව්වහම දැන් පර්චස් 10-15 ඉඩම් වලට සීමා වෙලා තියෙනවා. එතකොට මෙතෙන්දී අපිට ලොකු මේ අපි අර්බුදයක් තියෙනවා කොහොමද මේක කළමනාකරණය කරගන්නේ කියලා. එතරම් අපි අලුතෙන්ම ගෙවත්තක් නිර්මාණය කරද්දී ගොඩ දෙනෙක් අපි ගෙයක් හදනවා එක්කම සාමාන්‍ය සිසිලසක් දෙන්න රඹුටම් වගේ පළතුරු පැලයක්, ප්‍රදේශයට ගැලපෙන පළතුරු පැලයක්, ඒ වගේම පොල් ගහක් දෙකක් හිටව ගන්න එක සාමාන්‍ය සිරිතක්. එතකොට මේ ගෙවත්තේ අපිට ඉතාම අඩු ඉඩකඩක් තමයි තියෙන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අපනයන භෝග මේකට ආදේශ කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේ අපනයන භෝග එහෙම නැත්නම් කුළුබඩු භෝග එහෙම නැත්නම් අපිට මේ මෙච්චර ඖෂධීය වටිනාකමක් තියෙන, ආර්ථිකම වටිනාකමක් තියෙන භෝග ටික එකතු කරන්න වෙනයම් විශේෂ ඉඩකඩ අවශ්‍ය නැහැ කිව්වොත් සමහරට කෙනෙකුට පුදුම හිතෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම අපේ ප්‍රධාන භෝග ගම්මිරිස් වැලක් ගත්තොත් එහෙම අපිට ඒකට විශේෂ ඉඩකඩක් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබගේ ගෙවත්තේ දැනටමත් තියෙන පුවක් ගහක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පොල් ගහක් වෙන්න පුළුවන්. මේ කඳ අපි පාවිච්චි කරන්නේ නැහැ. මේ කඳ අපිට පාවිච්චි කරලා ගම්මිරිස් වැලක් පහසුවෙන්, වැලක් දෙකක් පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඒ වගේම මම අපි දැකලා තියෙනවා ගොඩාක් ගෙවල් වල අලංකරණයටත් එක්ක ක්‍රෝටන් වැටක් වෙන්න පුළුවන්, අන්දර වැටක් වෙන්න පුළුවන්. ඒ වගේ ස්වභාවික මල් වර්ග හෝ කොළ අතු වර්ග තියෙන මේ අවස්ථා අපි දැකලා දෙනවා. අපිට ඒ වෙනුවට කුරුඳු පඳුරු ටිකක් ආදේශ කරන්න පුළුවන්. ඒතර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කුරුඳු පඳුරු ටිකක් හිටවීමෙන් මේකේ තියෙන මේ ලස්සන නැති වෙලා ගියාද කියලා. නමුත් ඊට වැඩිය අපිට ස්වභාවික ලස්සන කුරුඳු පඳුරක දකින්න පුළුවන්. එක කාලයකට කොළ පාටට, ඊට පස්සේ රතු පාට දළු වෙනවා, ඊට පස්සේ ඒව නැවත මල් පළහට ගන්නවා, පළහට ගන්න ඒවා කුරුල් වෙනවා. ඉතින් ඒ වගේ අපිට මේ ඊට වැඩිය තියෙන විශේෂම වාසිය තමයි එක පඳුරකින් අපිට ග්‍රෑම් 100ක් විතර වගේ අස්වැන්නකුත් නෙලා ගන්න පුළුවන්. ඒ වගේ අස්වැන්නක් නෙලාගත්තු පඳුරු 100ක් විතර අපිට හදා ගන්න පුළුවන් නම් අපිට ගෙදෙට අතිරේකව ආදායමක් එනවා. වගේම අපිට සබා මේ කුළුබඩු අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපිට මේ මිල ගණන් නිසා තමයි ගොඩක් වෙලාවට අපි ගෙවත්තේ මේවා ඇති කරගන්න නැත්තේ. මේ අපිට ගෙදරට පරිභෝජනය කරන්න තියෙන අවස්ථාවන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම සෙවණ සහිත ස්ථාන වගේ තියෙනවා නම් වදුළු වගේ තියෙන තැනකට අපිට පාවිච්චි කරන්න පුළුවන් එනසල් පඳුරක් හිටවන්න පුළුවන්. ඒ වගේම යටි වගාවන් ඉදිරිය කහ ඉඟුරු වගේ භෝග වගා කරන්න පුළුවන්. අපිට විශාල අවස්ථාවක් තියෙනවා මේ මිශ්‍ර ගෙවත්ත කුළුබඩු භෝග ආදේශ කර ගැනීම සඳහා. හොඳයි, ඔබතුමා කියපු එක ඉතාම පැහැදිලි. අපි දැකලා තියෙනවා සමහර ගෙවතුවල අර විවිධාකාරයේ ගස් හිටවලා තියෙනවා තැනින් තැන ලස්සනට. කුරුඳු ගස් පේලියක් හිටෙව්වා නම් ආදායමකුත් වෙනවා කාලෙකට, ඒකේ අර්ථවත් භාවයකුත් තියෙනවා. අනාගත පරපුර පවා කුරුඳු පැලයක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න එක පවා බොහෝ විට සිද්ධ වෙනවා. මොකද දන්නෙත් නැති සමාජ රටාවක් ගොඩනැගිලා තියෙන නිසා. හොඳයි, අපි ඉක්මනට කතා කරමු අතුල මහත්මයා. අපිට තියෙන කාලෙත් එක්ක දැන් සාමාන්‍ය වර්තමානයේ මේ කුළුබඩු කියන දේවල් වෙළඳපොළෙන් ගන්නකොට අපි දකිනවා රසකාරක, වර්ණකාරක, කෘතිම දේවල්, සමහර ඒවා භාවිතයට නොසුදුසු දේවල් මිශ්‍රණයක් වෙලා වෙළඳපොළ තුළ ඇති වෙලා තියෙනවා. ඉතින් මේ නිසා ගෙවත්තක මේ කුළුබඩු වර්ග වගා කිරීම තුළ නිවසේ පරිභෝජනයට මේක ඉතාම හොඳ සාධකයක් වෙන්නට පුළුවන්. අපි කෙටියෙන් පැහැදිලි කරමු. සාමාන්‍යයෙන් පවුලකට
කොච්චර කුළුබඩු ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද? ගෙවත්ත තුළ කොයි වගේ ප්‍රමාණය වලින් වගා කරගත්තොත් සුදුසුයිද? අපි ඇත්තටම අපේ කුඩුබඩු භෝග හැම එකක්ම වැදගත් වෙනවා. මම ඉතින් කතා කරන්නම් අපිට ප්‍රබල ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන දේ ඇත්තටම කහ වගේ ගත්තොත් එහෙම ඒක පුද්ගල කහ කුඩු පරිභෝජන වාර්ෂික කහ කුඩු පරිභෝජන ග්‍රෑම් 350ක් විතර 350කට ආසන්න බලන. එතකොට අපි හතර දෙනෙක්ගෙන් ඉන්න ගෙවත්තකට සාමාන්‍යයෙන් කිලෝ එකමාරක් විතර වාර්ෂික ඕන. ඉතින් එහෙමනම් අපි කහ පඳුරු තුනක් හතරක් විතර වගේ අපිට හදා ගන්න පුළුවන් නම්, ඒ වගේම ගම්මිරිස් අපිට පඳුරු වැල් දෙකක් තුනක් අපිට හදා ගන්න පුළුවන් නම්, කුරුදු පඳුරක් දෙකක් හදා ගන්න පුළුවන් නම්, ඇත්තටම මේ අවශ්‍යතාවය නිවස ගෙවත්ත අවටින්ම ලබා ගන්න පුළුවන්. ඒතකොට අපි ඒ වගේම අපි ගාව මේ භෝග තිබුණොත් අපි ඒව පරිභෝජනයට තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඒ වගේම තමයි මේක පහසුවෙන් හදන්න පුළුවන්. මේ ගෙවත්තේ තියෙන දේවල් පාවිච්චි කරලා වතුර වතුර එහෙම නැත්නම් ගෙදර ඉවතලන මේ කුණු රොඩු ටික දාලා අපිට ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ නඩත්තු හරිම පහසුයි. මේ පැලවල මිල ගත්තත් වෙළඳපොළේ ඉතාම පහසු මිල ගණන් යටතේ ගන්න අපේ අනුකෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පිහිටවල තියෙන තවාන් දිවිනපුරා තියෙනවා. ඇතරම කුරුදු පැලයක් ගත්තොත් රුපියල් 18ක් විතර වගේ මුදලක් වෙන්නේ. ඒ වගේම ගම්මිරිස් පැලයක් ගත්තොත් රුපියල් 30කට විතර ආසන්න මුදලකට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට ගෙවත්තේ මේ භෝග ඇති කර ගැනීමේ ලොකු ඉඩකඩක් අවශ්‍ය අවස්ථාවක් තියෙනවා මේ පැලවල මිල පහ ඉතාම අවම මට්ටමක තියෙන එක. සාමාන්‍යයෙන් අපි මල් වගා කරපු ගෙවත ඕනතරම් දකිනවා. හැබැයි අපි කුළුබඩු වගා කරපු ගෙවත්තක් නිර්මාණය කරගත්තොත් මං හිතන්නේ හිතනකොටත් අලුත් අදහසක් ඒක. ඉතින් මේ වැඩසටහන හොඳ තෝතැන්නක් වෙනවා. ඔබට පුළුවන් මල් ගස් ටික අයින් කරන්නම නෙවෙයි කියන්නේ කුළුබඩු වලින් ස්වයං පෝෂිත ගෙවත්තක් හදන්න. සමහරට රටටම ආදර්ශයක් සපයන්නට පුළුවන්. අවසාන වශයෙන් අපි කතා කරමු අතුල මහත්ම, දැන් ඉතා දැන් නාගරීකරණය ගැනනේ අපි ගොඩක් වෙලාවට මේ ගෙවතු ප්‍රශ්නේ ඉන්නේ. නාගරික ජීවන රටාව තුළ ගෙවත්තක් හදාගන්න බෑ කියන මානසිකත්වයේ තමයි ගොඩක් අය ඉන්නේ. අපි ඔවුන්ට දෙන උපදේශය මොකද්ද? ඉතා අඩු නාගරීකරණය තුළ ඉතා ඉඩ ප්‍රමාණය අඩු තැනක ස්වයං පෝෂිතව ගෙවත්තක් නිර්මාණය කරගනිද්දී ඔවුන්ට පවතින අවස්ථා කොයි වගේද එවැනි දෙයක් නිර්මාණය කරගන්න? ඇත්තටම නාගරික ගෙවත්තක් කියපු ගමන්ම අපේ මේ ඔළුවට මැවෙන්නේ පස් එහෙම නැති බිල්ඩින් වල වලින් සමන්විත ඒකකයක්. ඉතින් ඒ වගේ වෙලාවකට අපිට අනිවාර්යයෙන්ම යන්න වෙනවා බඳුන්ගත වගාවන් වලට. ඒ වගේ පොලිසියක් මළු තුළ වගා කරන්න පුළුවන්. විශේෂයෙන් මේ වගේ පරිසරයක වගා කරද්දී අපිට ඇත්තටම කහ ඉඟුරු වගේ භෝග පහසුවෙන්ම වගා කරන්න පුළුවන්. ඉතින් ගෙදරකට අවශ්‍ය කරන වාර්ෂික කහ ටික නිෂ්පාදනය කරන්න හාල් මළු අපි ඉවත්තලන හාල් මළු දෙකක් විතර අවශ්‍ය විතර කහ පඳුරු දෙකක් හිටව ගත්තනම් අපිට ඒ හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම අපිට පොඩි ඉඩකඩක් තියෙනවා නම් උද්‍යාන අලංකරණයට වගේ කුරුඳු පඳුරක් හදාගන්න, ඒ වගේ වැඩි උසට යන්නේ නැතිව ගම්මිරිස් පඳුරක් විදියට හදාගන්න අපිට හැකියාව දෙනවා. අපි පහුගිය දිනවල අපි දැක්කා ඉතා සාර්ථකව මහල් නිවාසවල වැනිලා වගා කරපු ගොවි මහත්මිනුත් අපිට හම්බුණා. ඉතින් මේ අපිට කියන්න තියෙන්නේ ඇත්තටම බිම කියන එක ඉඩකඩ කියන එක මත සීමා වෙන්න එපා. තියෙන පොඩි ඉඩකඩ හරි පාවිච්චි කරලා ගෙවත්තට ඕන කරන මේ ඖෂධීය වටිනාකමක් තියෙන කුළුබඩු ටික වගා කරන්න උනන්දු වෙන්න කියන පණිවිඩය තමයි මට දෙන්න තියෙන්නේ. හොඳයි. අලුත් අදහසක් ඔබට තියෙනවා නම් ඔබේ ජීවිතේ ඕනෑම තැනකින් වෙනස් කරගන්නත් පටන් ගන්නත් පුළුවන්. රන්මසු වෙන සාකච්ඡාව තුළින් අපේ නැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අලුත් විදියට හිතන ගොවි පරපුරක් අලුත් සමාජයක් නිර්මාණය කරන්නට. හොඳයි. රන්මසු වෙන සාකච්ඡාවේ අවසානයේදී සුපුරුදු ලෙස අදත් ඔබව ජයග්‍රාහකයෙකු බවට පත් කරන්න පහසු පැනයක් විමසන්නයි දැන් සූදානම් වන්නේ. අද දවසේ අපි ඔබෙන් විමසන්නේ උද්‍යාන අලංකරණයට භෝග ලෙස වගා කළ හැකි අපනයන කුෂි භෝග දෙකක් නම් කරන්න. උද්‍යාන අලංකරණ භෝග ලෙස වගා කළ හැකි අපනයන කුෂි භෝග දෙකක් නම් කරන්න. එවන් ඔබේ පිළිතුරුපත් සන්නිවේදනාංශයේ රන්මසු වෙන පැනේට පිළිතුර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 1095 නුවර පාර පේරාදෙණිය. හොඳයි. එසේනම් අද දවසේ සාකච්ඡාව සමග අපිත් එක්ක එකතු වුණු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ හැලියගොඩ කොට්ටාසේ ව්‍යාප්ත නිලධාරී අතුල ඉන්දික මහත්මයාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේ සාකච්ඡාවට එක්වීම සම්බන්ධයෙන්. හොඳයි. අලුත් අදහසක් ඔබේ හිතේ තියෙනවා නම් එය ඔබේ ජීවිතය ඔබ නොහිතන ලෙස වෙනස් කරන්නට පුළුවන්.
ඔබේ ගෙවත්ත කියන්නේ අලුත් අදහසක්. නව්‍ය විදිහට පෙළගැසෙමු රටේ අනාගතය උදෙසා නිරන්තරයෙන් අත්තල් වැදගමු. එයයි රන්මසුවේනි අද දවසේ ප්‍රාර්ථනෙ. තවත් දේශිතියකින් හමු වෙමි බලාපොරොත්තු වී අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට ජයග්‍රහී දේශිතියක්. ආයිබෝවන්.